සුන්දර ජීවිතය තුළින් අදත් අපි වටිනාම මාතෘකාවක් ගැන කතා කරමු. මානසික නිදහස. මානසික නිදහස. ඒ මොකද්ද? අපි කවුරුත් දන්නවනේ ඒක ගැන. මේ වචනේ ඔයාට හුරු නැහැ, පුරුදු නැහැ කියන්න බෑ. හැබැයි අපි හිතනවා මානසික නිදහසක් ඒක මොකක්ද? කොහොමද ඒක ලං කරගන්නේ? මොකද මේ නිදහස කියලා කියන්නේ? නිදහස කියන වචනේ අපි කවුරුත් දන්නවනේ. හැබැයි මානසිකව මේක තමයි අපිට අත්‍යවශ්‍යම කාරණාව. අපේ ජීවිතයේ උදේ අවදි වෙච්ච වෙලාවෙ ඉඳලා රාත්‍රී නිින්දට යනකම්ම අපි ප්‍රාර්ථනා කරන්නේ හැම කෙනෙක්ම අපේ මේ මානසික සුවතාවය. එහෙම නැතුව අපිට අපේ එක වැඩක්වත් කරගන්න බෑ. අපි ශාරීරික දුර්වල වුණාම ටක් ගාලා කියලා වෛද්‍යවරයෙක් මුණ ගැහෙනවනේ. අපේ අතප්පයක් කැඩුනොත්, තුවාල වුණොත් අපි ඉක්මනට යනවා. ඒක හොඳ කරගන්න ඕනේ, අපේ වැඩ කටයුතු කරගන්න බෑ කියලා. ඒ වගේම තමයි මනස සුවපත් කරගන්නත් ඒ අවශ්‍යතාවයම ඔබට තදින්ම දැනෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? කොහොමද මේ මොකද්ද මේ මානසික නිදහස කියන්නේ? මම මගේ වැඩ කටයුතු ඔක්කොම හොඳින් කරගෙන දවස පුරාම සතුටින් ඉන්නවා. දැන් මොකද්ද ප්‍රශ්නේ? ඔබේ දවසේ ඒ විදිහට ඔබ ගත කරනවා නම් ඇත්තටම ඔබ සුවතාවයකින් ඉන්නවා, ශාරීරිකව සහ මානසිකව. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගෙදර ඉඳගෙන ගෙදර වැඩ කටයුතු ටික කරගන්න අතරතුරම අපි පුළුවන් තරම් අපි තැවෙනවා නම්, අපිට හිතුවක්කාර අදහස් එනවා නම්, අපිට ගැටලු ප්‍රශ්නවලදී අපිට ඒවට මූණ දෙන්න බැරි නම් හරි විදිහට අපි අඬනවා නම්, හැපෙනවා නම්, දඟලනවා නම්, අපි වෛර කරනවා නම්, අපි තරහ ගන්නවා නම්, අපේ වැඩ කටයුතු සාර්ථකව කරගන්න බැරි වෙලා අපි එහෙ මෙහෙ දුවනවා නම්, අපි මිනිස්සුන්ට දෝෂාරෝපණ කරනවා නම්, අපේ දවසේ අකර්මණ්‍ය භාවයක් තියෙනවනේ, එතනම එතනම ප්‍රශ්නයක් තියෙනවා. අපේ පුංචි කාලෙදී අපි ගමන් කරනකොට අපේ කකුල කොයි හරි පැටලිලා වැටුණාම අපි මොනතරම් දෙස් දෙවොල් තියෙනවද? එහෙම නැත්නම් අපි කොයි හරි ගහක වැදුනොත්, එහෙම නැත්නම් අපි පඩි පෙළකින් ගිහලා පෙරලිලා වැටුණොත් අපි දොස් තියදී යනවනේ. මොන කරදරයක්ද, මොකද්ද මේ වුනේ කියලා. අපි දොස් කියන්නේ කාටද? එක්කෝ ඒක හදපු මිනිසුන්ට, එහෙම නැත්නම් ඒ මිනිසුන්ගේ දෙමව්පියන්ට, එමත් නැත්නම් එතන කවුරු හරි මොකක් හෝ දෙයක් දාලා ගිහිලා තිබුණා නම් ඒක දාපු මනුස්සයාට. අපි පිළිගන්නේ නැහැ. අපි කිසිම කල්පනාවකින් සිහියකින් එතනින් ගියා කියන එක. අපි කියන්නේ ඔව් අපි එතන එහෙම පිළිවෙලකට ගියා, අපි ප්‍රශ්නයක් නැහැ, වැරද්ද කරලා තියෙන්නේ ඒක හදලා තිබ්බ, එහෙම නැත්නම් එතන දෙයක් කරලා තිබ්බ මිනිස්සු කියලා. අපි පිළිගන්නේ අපේ අසීය. ඔතන තමයි ගැටලුව තියෙන්නේ. ඒ තමයි අපි මේ ලෝකේ නෙමෙයි ඉන්නේ වෙන ලෝකයක. අපි මෙතන හිටියට ඉන්නේ වෙන දිහාවක. ඔබ මේක බලන ගමන් 1000ක් දේවල් කල්පනා කරනවා වෙන්න පුළුවන්නේ. දීප්ති මොනවාද මේ කියන්නේ? ඊයේ වීඩියෝ එකේ නම් එයා මෙහෙම නෙමෙයි කතා කරේ. එයා ඇඳන් ඉන්න ඇඳුම මොකද්ද? එයා කොහොමද මේවා දන්නේ? ඇයි එයා මේ දේවල් අපිට කියන්නේ? මොකද්ද මේ වීඩියෝ එකේ තේරුම? මොනාද මේ කියලා ඔබට මේක බලන ගම මොන තරම් දේවල් හිතෙනවද කියන්නකෝ. දැන් මං කියපු දේවල් මගේ ඇරිලා ගිහිල්ලා ඒ දේවල් එක්ක ඔබ ගැටි ගැටි ඉන්නකොට ඔබ නිදහස් සුවතාවයකින් නෙමෙයිනේ ඉන්නේ. ඔබ වෙන කොහෙද ගිහිල්ලා ඉන්නේ? ඒතර මානසික සුවතාවය කියන්නේ අපි ගත කරන මොහොත සිහියෙන් යුතුව අපිට ගත කරන්න පුළුවන් නම්. අපි ජීවත් වෙන්න ඕනේ වර්තමානයේ. නමුත් අපේ ජීවිත හැම එකක්ම ගෙවෙන්නේ එක්ක අතීතයේ හෝ අනාගතයේ දේවල් එක්ක. අපි අතීතය ගැන හිතලා ස්ට්‍රෙස් වෙනවා, තැවෙනවා. අරක කරන්න බැරි වුණා, මේක කරන්න බැරි වුණා, ඒ වෙලාවේදී මට මෙහෙමයි කතා කරන්න තිබ්බේ, එයාට මට මෙහෙමයි කියන්න තිබුණේ, අරක බැරි වුණානේ, එහෙම තමයි අපි හිතන්නේ. අපි තැවෙනවා. ඒතර අපිට ස්ට්‍රෙස් එකක් ඒක. ඊට පස්සේ අපි යනවා අනාගතයට. එතකොට මොනවද වෙන්නේ? මට මේවා කරගන්න පුළුවන් වේද? මගේ ජීවිතේ කොයි විදිහට තියේද? මගේ රස්සාව මට කරන්න පුළුවන්ද? මගේ ළමයිගේ අනාගතය මං කොහොමද ඊළඟ මාස දෙක තුනේදී ජීවත් වෙන්නේ? මගේ අතේ සල්ලි නැහැ, මට රැකියාවක් නැහැ, මේ රට මොන තත්ත්වයකට වැටේද, මොනවා වෙන්න පුළුවන්ද? අනාගතයේ අනිවිශ්චිත බියක් තියෙනවා. අපි දෝලණය වෙන්නේ මේ දෙකේ. අතීතයේ ගිහිල්ලා තැවෙනවා, අනාගතයට ගිහිලා බියක් උපදව ගන්නවා. ඔයාගේ ශරීරය විතරක් මේ ප්‍රසන්ට් ලෙවල් එකේ තියෙනවා. මනස කොහෙවත් යනවා. හැබැයි එහෙම වුණ තැන, ඔබ සිහියෙන් ජීවත් වෙන්නේ නැති තැන, ඔබට මානසික සුවයක් නැහැනේ. ඔබ කන දේ දන්නේ නැහැ, කතා කරන දේ දන්නේ නැහැ, ඔබ ඇවිදින්නේ කොහෙද කියලා දන්නේ නැහැ,
ඔබ නිදාගන්නේ කොයි වෙලාවටද කියලා දන්නේ නැහැ. මං කරන්න ඕනේ වැඩ මොනවද කියලා දන්නේ නැහැ. ඇයි අපි දෝලණය වෙවි ඉන්නේ? ඒ නිසා දවසේ වැඩ පටන් ගන්නකොට උදෑසන අවදි වෙලා හොඳ වතුර වීදුරුවක් එහෙම බීලා සූදානම් වෙන්න දවසේ වැඩ පෙළගස්සව ගන්න. මට මොනවද කරන්න තියෙන වැඩ? කලින් දවසේ රෑ ඔබ සියලු දේ සූදානම් කරගත්තා නම් මීටත් වඩා හොඳයි. මේ ජීවිතයේ බොහෝ අත්දැකීම් ලැබලා බොහෝ වැඩසටහන් වලට සහභාගී වෙච්ච අයත් එක්ක සාකච්ඡා කරලා ඒ හැම දෙයක්ම බොහොම හොඳට හොයලා බලලා තමයි කතා කරන්නේ. මේවෙන් සාර්ථක වෙච්ච දේවල් ඕන තරම් තියෙනවා. මේ විදිහට වැඩ කටයුතු කළේ ඒ නිසා තමයි ඔබටත් කියන්නේ. මානසික සුවතාවයෙන් හිටියොත් විතරයි ඔබට එදා දවසේ වැඩ කටයුතු ටික සිහියකින් යුතුව කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා උදෑසන අවදි වුණාම හෝ රාත්‍රී නිින්දට පෙර ඊළඟ දවසේ වැඩ ටික ගැන හොඳ ලිස්ට් එකක් හදාගන්න. මොනවද මට කරන්න තියෙන්නේ? අද දවසේ මට යන්න තියෙන්නේ කොහෙද? දැන් වාහනයක් gedara තියෙනවා නම් කල්පනා කරලා බලන්න කොච්චර අනවශ්‍ය ගමන් බිමන් යනවද කියලා. මේ ප්ලෑනින් එක නැතුව අපි හැමෝටම අමාරු කාලයක් තියෙන්නේ. ඔබට මට විතරක් නෙමෙයි මේ මුළු ලෝකෙම ප්‍රශ්න තියෙනවා. මේක එදත් තිබුණා අදත් තියෙනවා ඉස්සරහටත් තියෙනවා. ඔබට විසඳන්න පුළුවන් දේවලුත් තියෙනවා විසඳන්න බැරි දේවලුත් තියෙනවා. ඒක අපේ පරිමාණයේ නෙමෙයි තියෙන්නේ. ඒක ඊට එහා පැත්තක තියෙන දෙයක්. ඒතකොට අපි ඒවට අතපොවන්න යන්න ඕනේ නැහැ. අපි අනවශ්‍ය විදිහට අපි මේ ප්‍රශ්න ගැටළු තව තව වර්ධනය කරගන්න ඕනේ නැහැ. අපිට ඕනේ ඒවා ලිහා ගන්න. එහෙනම් ඔබ ඉස්සල්ලාම ඩිසිප්ලින් එකක් හදාගන්න. මගේ සුවතාවය, මගේ මානසික නිදහස වෙනුවෙන්, මගේ මානසික සුවතාවය වෙනුවෙන් මම මොනවද කරන්න ඕනේ? ඒක ඔබනේ ප්ලෑන් කරන්න ඕනේ. ඔබට රාජකාරියකට යන්න තියෙනවා නම් ඔබ දන්නවා ඩේලි රූටින් එක මොකද්ද. මම උදෑසන උදේ පාන්දර 4ට අවදි වෙන්න ඕනේ. කෑම ටික උතා ගන්න ඕනේ. මගේ රාජකාරියට යන්න ඕනේ. එතනින් මට වැඩ කටයුතු තියෙනවා. ඊළඟට මට හවස ගෙදර එන්න ඕනේ. හවස ගෙදර ආවම මට කරන්න වැඩ ටිකක් තියෙනවා. ඔන්න රැකියාවට යන කෙනෙකුගේ රාජකාරිය ටික. එතකොට මෙයා මේක ඇතුලේ කොහොමද මේ සුවතාවයෙන් යුතුව වැඩ කටයුතු කරන්නේ? ඒකට තමයි මේ සිහිය තියාගන්න ඕනේ. ඔබ කරන කියන වැඩේ ගැන සිහිය තියාගන්න. ඒ වගේම ඔබේ සිහිය වෙන දිහාවකට ගියා කියලත් ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ. මේ කහන ගමන් මම කියවනේ ඔබ 1000ක් දේවල් හිතනවා වෙන්න පුළුවන්. දවසකට සිතුවිලි 60000ක් 70000ක් විතර එනවා. ඒව අපිට නවත්තන්න බෑ. ඒ එන දේවල් වලින් අපි කොහි කොහි යනවද කොහි කොහි නතර වෙනවද කියලා ඔබ මම දන්නේ නැහැ. හැබැයි ඔයා එහාට ගියා. මම මේ යන්නේ වෙන ගමනක්. මං ඉන්න ඕනේ මෙතන කියලා අවබෝධ වුණා නම් අන්න ඒ ඔබට සිහිය තියෙනවා. දැන් ඔබ ඒක වර්ධනය කරගන්නයි ඕනේ. මම පුංචි එක්සර්සයිස් එකකුත් කියන්නම්කෝ. ඔබ මන්දියා මේ බලාගෙන ඉන්න ගමන් එක ස්ථානයක් මතක තියාගන්නකෝ. ඔබට මගේ මූණ මතක තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ මේ වීඩියෝ එක නතර කරලා පොඩ්ඩක් ඔබ වෙන දිහාවක් බලන් ඉන්න. බිත්තියක තියෙන දෙයක් දිහා හරි ඒක හොඳට බලන්න. ඒක හොඳට මනසට ගන්න. ඊට පස්සේ ඔබ ඇස් දෙක වහගන්න. ඇස් දෙක වහගෙන ඒ බලාගෙන හිටපු එක ඇස් දෙක වහගෙන දකින්න. ඒ දකින්නේ මනසින්නේ. ඒ දකින්නේ මනසින්. ටිකක් වෙලා ගියාම ඔබට ටග්ගාලා ඒක අමතක වෙලා යනවා. ඒක නැති වෙලා යනවා. ශබ්දයක් ඇහෙන්න පුළුවන්. කවුරු හරි කතා කරන්න පුළුවන්. මතුරුවෙක් කන්න පුළුවන්. මැස්සෙක් වහන්න පුළුවන්. නැත්නම් මොකක් හරි ශබ්දයක් කුරුකුරු ගන්න පුළුවන් කනාවට. කොහෙට හරි ඔබේ මනස යනවා. මේ කාල පරාසය වැඩි කරගන්නයි ඕනේ. ඔබ එකම අරමුණක ඉන්න කාල පරාසය චුට්ටු චුට්ට වැඩි කරගන්න පුළුවන් උන තැන ඒ එක්සර්සයිස් එක මැති ඔබට ફોකසින් තියාගන්න. ඒක වැදගත්. ඉතින් මේක ප්‍රැක්ටිස් කරන්න. ඔය පොඩි ටිප් එකක් දුන්නේ. ඒක ප්‍රැක්ටිස් කරනකොට ඔබ එකම අරමුණක ඉන්න වෙලාව වැඩි කරගත්තාම ඔබට ඔබේ වැඩ කටයුතු හොඳින් කරන්න පුළුවන්. එහෙනම් මානසික සුවතාවයට අපේ ફોකසින් එක සිහිය, සතිය, මයින්ඩ්ෆුල්නස් මේ හැම දෙයකින්ම කියන්නේ එකම දෙයයි. ඒ දේ පුරුදු පුහුණු කරගන්න ඕනේ. ඔබ කරන වැඩය ගැන අවබෝධය අවධානය දෙන්න. ඒ වැඩේ ඒ විදිහටම ලස්සනට ඉවර කරන්න පුළුවන්. ඒකට මානසික සුවය තියෙන්න ඕනේ. ඉතින් උදෑසන අවදි වුණාම මේ වැඩ පිළිවෙලකට කරනකොට පුංචි එක්සර්සයිස් ටිකක් කරනකොට හොඳ මානසික සුවතාවයකින් බ්‍රීතින් ටිකක් කරනකොට හොඳ ආහාර රටාවකට පුරුදු වෙනකොට ඔබට මේ නිදහස නිකම්ම ලැබෙනවා. එහෙනම් සුන්දරයි ජීවිතය තුළින් මානසික නිදහස ලං කරගෙන සතුටින් ජීවත් වෙන්න.